අපි වසර ගණනාවක් පරීක්ෂණ කරා ශක්තිය පිළිබඳ ආහාර පිළිබඳත් පරීක්ෂණ කරා ජාත්‍යන්තර මට්ටමටත් ගියා. ඉතින් අපි කණ්ඩායමක් එක්කල මේ කොවිඩ් අර්බුදය නිසා පීඩා විඳින රෝගීන් විශේෂයෙන් මියන් රෝගීන්ට සහනයක් සලසන්න හිතුවා. ඉතින් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ කොවිඩ් රෝගය නිසා ශ්‍රී ලංකාවේ මියන රෝගීන් පිළිබඳ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ කොවිඩ් රෝගය නිසා මියන රෝගීන් ප්‍රමාණය අඩු කරන්න අපි ඒක වෙනුවෙන් පෙනී සිටින්න ඕන. එතකොට ඒ සඳහා අපි ආහාරමය ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ආහාරමය ද්‍රව්‍ය යොදාගෙන අපි විශ්වාස කරනවා මේ කොවිඩ් රෝගය නිසා පීඩා විඳින රෝගීන්ගේ ඒ පීඩා අඩු කරන්න පුළුවන්. ඒ වගේම කොවිඩ් රෝගය නිසා මියන රෝගීන් අපිට ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ මාධ්‍ය හිතවතුන් ඒ වගේම මාධ්‍ය ආයතනෙන් ඉල්ලා සිටින්නේ අපිට මෙය ඒ කියන්නේ ඉදිරියට ගෙන යන්න, ඒ කියන්නේ ආහාරයක් ලෙස මේ ඉදිරියට ගෙනහිල්ලා විශේෂයෙන්ම අපේ මියන රෝගීන් බේර ගන්න අපි සමග එකතු වෙන්න. ඒ වගේම අපි ඉදිරියේදී මේ මියන රෝගීන් ගැන ඒ කියන්නේ කතිකාවතක් ඇති කරමු. මේ සඳහා අපි අපේ විතරක් නෙමෙයි ලංකාව තුළ වෙනත් ආහාරමය වේවා ඖෂධමය වේවා නිෂ්පාදන ඇති කරන්න අපි පරීක්ෂණ පටන් ගමු. අපේ හොඳ විද්‍යාඥයන්ව පරීක්ෂණ පටන් ගමු, එකතු වෙමු. සියලු දෙනා එකතු වෙලා මේක තවත් වැඩි දියුණු කරලා මේක ලංකාවේ හදලා අපි ලංකාවේ ලෙඩුන් සුවපත් කරන වගේම ජාත්‍යන්තරයටත් ගිහිල්ලා ජාත්‍යන්තරයේ ලෙඩුත් සුවපත් කරමු, රෝගීන් සුවපත් කරමු කියලා ආරාධනා කරනවා. මාධ්‍යවේදීන් අපිව විශ්වාස කරලා පැමිණි ඔබ සියලු දෙනාට මම ගෞරව කරනවා. ඔබ සියලු දෙනාට මෙහි පැමිණීම පිළිබඳව මේක සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ එන්නත යන්නේ එක පැත්තක්. එන්නතෙන් කරන්නේ ප්‍රතිශක්තිකරණය වැඩිම සහ අපේ ඖෂධ ගොඩක් භාවිතා කර ලංකාවේ 100ක් විතර තියෙනවා දැනට. ඒව ඔක්කොම කරන්නේ ප්‍රතිශක්තිකරණය වැඩිමක් තමයි. අපි මේකෙදි කරන්නේ කොවිඩ් නිසා සිදුවන ඒ කියන්නේ සංකූලතා සහ ඒව අවම කිරීමට තමයි පියවර ගන්න. ඒක පැති දෙකක් යන්නේ. ඒක එක සම්පූර්ණ පැති දෙකක්. ඒ වගේම අපි බටහිර වෛද්‍යවරු සහ විද්‍යාඥයන් විදියට කවදාවත් මේ නිර්දේශ කරන්නේ නැහැ. දැන් මේක ඇඟේ සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් තමයි තියෙන්නේ අපි දන්නවා. ඒතර මේක ගත්තා පස්සේ මේකේ ප්‍රතිඵලයෙන් ජීවිත කාලෙම රෝගයක් හැදෙන්නේ නැහැ කියන එක විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා අපි ඒ தත්ත්වයට වැටෙන්නේ නැහැ. දැන් අපි පහුගිය කාලේ දැක්කා ඒ වගේ සිදුවීම්. ඒතකොට අපි එච්චර මේ කිව්වොත් එක වැරදි. අපි අනිත් එක එහෙම කරලා අපේ රටේ සිදුවුන දේ තමයි අහිංසක මිනිස්සුන්ගේ මුදල් කොල්ල කෑ වගේ තැයි. මොකද කිව්වහම මිනිස්සු මේ තුත්තිරි ගහෙත් එල්ලෙන්න බලාගෙන ඉන්නේ. එතකොට මිනිස්සු කීයක් හරි දීලා ගන්නවා. අපි මේ කතා කරන රෝග ලක්ෂණ තියෙන රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගැන විතරයි. නැතුව මේ අනිත් රෝගීන් ගැන නෙමෙයි. අපි පරීක්ෂණ සිදු කරගෙන යනවා. මේකේ තව ප්‍රති ඒවා තියෙන ඉදිරියට. නමුත් අපි පැහැදිලිවම කියනවා එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ වෛද්‍යවරු විදිහට. එහෙම හොඳ නැහැ මුදල් සඳහාවත් එහෙම ප්‍රකාශ කරන එක. මේ වෙලාවේ කියන්නේ රෝගී අපිට තියෙන නිෂ්පාදනත් එක්ක අපි ඇත්තටම කියන්නේ රෝගී පුද්ගලයන්ට ලබා දෙන්න කියලා. මොකද අපි නිෂ්පාදනත් එක්ක රෝගී පුද්ගලයන් තමයි අපි කියන්නේ. නමුත් අනාගතයේදී අපිට ඒ කියන්නේ මේකේ තවත් තියෙන අපි ශක්තිය පිළිබඳ බලන නිසා අපි කියන නිසා නෙමේ ශක්තිය වැඩිවීම සහ වෙන ගුණාංග තියෙනවා. අපි ඒවා ඉදිරියේදී එළි දක්වන්න කැමතියි. Breaking.lk